important. හොඳයි මුලින්ම අපි අද දවසේ මේ විශේෂයෙන් ගිලම්පස පූජාවක් ඒ වගේම මේ පාවඩයක් පූජා කරලා ඒ නෝනා මහත්මයාත් බලාපොරොත්තු වෙනවා. දැනට රෝගාතුරව ඉන්න වයලට් මේ වයලට් මෞතිමේ බලාපොරොත්තු වෙනවා තමන්ගේ මේ පිළිවන චනුමී සන්දේලා ඒ මිනි පිරියට ඉක්මන් සූය ප්‍රාර්ථනා කිරීම. එවැනි ඇත්තට මේ පින්වතුන්ට විශේෂයෙන්ම ගිලම්පස පූජාවක් පවත්වලා ඒ පාවඩයක් පූජා කරලා ඒ ආචාර්ය බලාපොරොත්තු වෙන ආකාරයට ඒ දෙමව්පිය බලාපොරොත්තු වෙන ආකාරයට ඒ චනුමී ඒ දියණියගේ තියෙන රෝගාතුර ස්වභාවයත් ඒ වගේම දැනට ඒ වෛද්‍යවරුන්ට ඒ පිළිබඳව තියෙන දැනුවත් වීම ආදී දේවල් සාර්ථක වෙලා ඉක්මනින්ම සුවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු හැම දිනම සාදුකාරයෙන් ප්‍රවත්තන. ඒ වගේම මේ පින්කමට නයික් විදිහෙන් සහභාගී වෙලා මේ පින්වතුන්ට විවිධාකාරයෙන් ගිලම්පස ආදී දේවල් වෙනත් ඔය දහම් පත්‍රිකා වගේ දේවල් පූජා කරපු අය ඉන්නවා. ඒගොල්ලෝ වෙන සිහි කරලා ඒ සෑම දිනකටම අපි මේ යන ධර්ම මාර්ගයේ යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරමු. දැන් අද දවසේ ඊළඟට අපිට පැහැදිලි කරගන්න වෙනවා. දැන් ඔයගොල්ලන්ට කිව්වා වගේම මුලින්ම අපිට දැන් ඇත්තටම බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාවක් තියෙනවා. ඒ ශික්ෂාවේ අපි ඒ දෙයක් හොයාගෙන ගියොත් යන්න වෙනවා හුඟක් කල්. දැන් අපි හිතපු දෙයක් හෙව්වොත් බුදුහාමුදුරන්ගේ ශික්ෂාව තුළින් අපිට ඒක ලැබෙන්නේ නැහැ කවදාවත්. නමුත් ශික්ෂාව අනුගමනය කරන්නේ ඕන කාලය. ඔයගොල්ලන්ගේ ජීවිතාන්තයේ දක්වාම ශික්ෂාවයයි. භාවනා කරයි. ප්‍රතිඵලයක් නැහැ. මොකද නැත්තේ? නැත්තේ අපේ දෙයක් අපි හොයන. අපේ පරිශ්‍රණය බුදුහාමුදුරන්ගේ ශික්ෂාවෙන් හොයනවා. දැන් ඒක නැති කර ගන්න නම් හරියට දැනගන්න ඕන බුදුහාමුදුරෝ මේ කියන දේ මොකද්ද කියන එක. ඒකයි මම පැහැදිලි කරේ. දැන් එතෙන් ඒකටම අනුගතව බුදුහාමුදුරෝ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය පබ්බේ සත්‍ය හතර පැහැදිලි කරනවා. ඒ සත්‍ය හතරෙන් දෙකක් මම ගිය සතියේ කරුණු ගොඩක් කිව්වා. දැන් ඉතුරු වෙලා තියෙනවා තුන්වෙනි සත්‍යය. හතරවෙනි සත්‍යය තමයි මේ දවස් හතේම කතා කරන්නේ. වෙන සත්‍යයක් නෙමෙයි අපි කතා කරන්නේ මේ චතුරාර්ය සත්‍යය. ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ සක්මන් කරනවා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයේ හතරවෙනි සත්‍යයට අනුගතව බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාව. භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද? හතරවෙනි සත්‍යයට බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාව. එතකොට මේ හතරවෙනි සත්‍ය ගැන ආයෙ කතා කරන්නේ නැහැ අපි. මොකද හේතුව අපි කතා කරලම දෙන්නේ ඒකමයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමමයි කතා කරේ. ඒක එක සත්‍යයක්. එතකොට දැන් ඉතුරු මේ මොකද්ද? තුන්වෙනි සත්‍ය ගැන අපි වැඩි කතා කරේම නැහැ. තුන්වෙනි සත්‍ය කිව්වේ නිරෝධ සත්‍යය. දැන් නිරෝධ සත්‍යය බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීලා තියෙනවා සෑම සූත්‍රයකම. සතිපට්ඨාන සූත්‍රයේත් මේ විදිහමයි, වෙන සූත්‍රෙ දිහා බැලුවත් ඒකමයි. තියෙන්නේ කොහොමද බලන්න? තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන පද ටිකේ. ඒ කියන්නේ දැන් නිවන කියන එක කුමක්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් කවුරු හරි ඇහුවොත් දැන් බුදුහාමුදුරුවෝ සොයාගත්තේ මේ විමුක්තිය, මේ සංසාරයෙන් කෙලවර වීම මොන වගේ එකක්ද කියලා ඇහුවම් බුදුහාමුදුරුවෝ දෙන පිළිතුර ඕනෝකයි. මම කියන මේ කියන නිවන දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන මෙන්න මේ වගේ එකක් කියන. මොන වගේද? තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියන එකයි මගේ නිවන. ඒකේ විශේෂණ පද ටිකක් විස්තර කිරීමක් තමයි ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන්නේ. එතකොට නමුත් දැන් අපිට හිතන නිවනයි ඔය කියන නිවනයි අහසට පොළොවයි.
දැන් අපි මෙතන 100ක් නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා මේ ජීවිතේම කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා හිතනවා නමුත් ඒ ප්‍රාර්ථනා කරන කෙනාගේ නිවනයි මේ බුදු ආමඳුරෝ කියන දේශනා කරන මේ නිවනයි අහසට පොළොව තේරුණා නේද මේක තමයි අපිට තියෙන ගැටලුව මේ ගැටලුව අපිට එන්නේ කොහොමද අපි විශ්ින් ධර්මයේ ඉගෙනගෙන අපි විශ්ින් දේවාපියාගෙන් වෙන්න පුළුවන් බණවලින් වෙන්න පුළුවන් වෙනකත් සාකච්ඡා වලින් වෙන්න පුළුවන් පොත් බලලා වෙන්න පුළුවන් අපේ අනුමාන හදනවා මෙන්න මේ වගේ එකක් තමයි නිවන ඒ නිවන එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන සැබෑ නිවන බුදුහාමුදුරුවෝ පෙන්නනවා එතකොට අපි දැනගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නන සැබෑ නිවනේ ඇති කොහොමද ඒ හැටි කොහොමද කියලා ඉගෙනගෙන අපේ මේ හදාගත්ත නිවන හොයාගෙන බුදුහාමුදුරන්ගේ ශිෂ්‍යාව ගෞරවකට ගිනිත් කියලා වැඩක් නෑ කියන්නේ අපි හදපු නිවන අපිට තේරෙන නිවන අපි වටහාගත්ත නිවන අපිට කවදාවත් ලෝකෙ ලැබෙන්නේ නෑ තේරුණා නේද ඒ නිසාම අපි හිතන දෙයක් නිවන නෙමෙයි එහෙම අපිට හිතෙනවා නම් මෙන්න මේකයි නිවන කියලා ඒක සම්පූර්ණ අපි මුලාවට පැත්නීම අපිට එහෙම හිතෙන්න බෑ මෙන්න මේකයි නිවන කියලා ඇයි හේතුව එහෙම හිතන්න පුළුවා වෙන්නේ රහතන් වහන්සේට හිතියකි සම්මා සම්බුදුරේකට හිතියකි තසේ බුදුරේකට හිතියකි අපි ඒ කවුරුවත් නමුත් ඕනතරම් බලන්නකො අටවිසෝල නිවන කියන්නේ මෙහෙමයි කියලා ගෑගා ඕක නිවන නෙවෙයි කියලා ගෑගා තේරෙනවා නේද බලන්නකො ටීවී සාකච්ඡා දෙනවා රේඩියෝගේ ගුවන් විදුලියේ සාකච්ඡා කරලා තියෙනවා හැමෝම නිවන් දැක්කා වගේ නේ කතා කරන්නේ තේරෙනවා නේද මොකද්ද මේ වෙන්නේ තෝ අපි විසින් හදපු දෙයක් ගැන අපි තර්ක කරනවා තේරුණා නේද දැන් මේ තර්කයෙන් ධර්මයට යන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරුවනේ පළවෙනි මතය එතකොට තර්කයෙන් යන්න බෑ නම් කොහොමද යන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒක ආර්ය සත්‍යය ඒ ආර්ය සත්‍ය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන තුන්වෙනි හතරවෙනි ආර්ය සත්‍යය එතකොට හතරවෙනි ආර්ය සත්‍යයේ ඔයගොල්ලෝ මේ කියන භාවනා ක්‍රම අනුගමනය කිරීම තමයි එතකොට හතරවෙනි ආර්ය සත්‍යයට වැටෙන්නේ. මොකද හේතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම සම්මා වෙන්නේ විපස්සනාවයි. එතකොට විපස්සනා භාවනාවක් කරන වෙලාවක තමයි ඔය කියන අංග 8ම සම්මා වෙන්නේ ඉඩකඩ තියෙන්නේ. මේ ඉඩකඩ වලදී ඔයගොල්ලන්ට සම්මා දිට්ඨියක් ලැබෙනවා නම් වෙන්නේ මොකවත් නෙවෙයි. ඒ වෙනකොටත් ඔයගොල්ලෝ යන්නේ එක කාර සත්‍යයක හතරවෙනි කාර්ය සත්‍යයේ ඕල්ලඟ තියෙනවා ඒ වෙලාවේ. එහෙනම් නැත්නම් මොකද්ද? අනිත් තුන. තේරුණා නේද? එහෙනම් සම්මාදිට්ඨිය ලැබෙනවා කියන්නේ මොකද්ද? දැනට තිබිච්චේ අර හතරවෙනි ආර සත්‍යයේ යනකොට අනිත් තුන මුණ ගැහෙන තැන. මොනවද අනිත් තුන කියන්නේ? දුක්ඛ ආර සත්‍යය, සමුදය ආර සත්‍යය, නිරෝධ ආර සත්‍යය. එතකොට අපි නිරෝධ ආර්ය සත්‍යයයි දැන් කතා කරන්න තියෙන්නේ. දැන් නිරෝධ ආර්ය සත්‍යය ගැන අපි වෙනත් මතවාද හිතේ තියාගෙන භාවනා කරා කියලා අපිට සත්‍ය ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? ඒ අපිට කරන්න පුළුවන් වෙන්නේ වෙන මතවාද මොකක්වත් නැති තැනකට ඉස්සෙල්ලා යන්නයි. දැන් මතවාද අපි ළඟ නැති කරන එක තමයි අර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මලමිණියක් වගේ වෙන්න කියලා. තේරුණා නේද? මලමිණියක් නොවුනොත් මොකද වෙන්නේ? අපේ මතවාද තියෙනවා. අපි පරිශ්‍රණයක් තියෙනවා අපි හොයන දෙයක් තියෙනවා එතකොට සිහි කල්පනාව තියෙන මලමිණියක් වුණොත් ඔන්නෝතන සත්‍යයට ලං වෙනවා තේරුණා නේද නමුත් දැන් අපිට ඕනේ සත්‍යය දකින්න ඕනේ කොහොමද මේ කල්පනාව තියෙන මලමිණියක් වෙලා නෙමෙයි අපිට සත්‍ය දකින්න ඕනේ දැන් අපිට සත්‍ය දකින්න ඕනේ අපේ තියෙන සියලු පහසුකම් තියලා ඒකට අලෝභ අලුත් දෙයක් විදිහට එකතු කරගත්ත තව දෙයක් විදිහට නැන්නම් මේ ලොකු භාජනයක් තියෙනවා මේකට තව මොනවා හරි වැඩි කිදයක් විදියට මෙතන තමයි අපිට වරදින්නේ තේරුණානේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට සත්‍ය ඕනේ නිවන් දකින්නත් ඕනේ අම්මනම් අම්මා දකින්න නිවනක් අම්මට එකතු වෙන කෑල්ලක් මේ නිවන ගැහණු කෙනෙක්නම් ගැහණු කෙනෙක්ගේ ඇඟට එකතු වෙන කෑල්ලක් නිවන පිරිමි කෙනෙක්නම් පිරිමි කෙනාට එකතු වෙන කෑල්ලක්
උපාදියක් තියෙනවා ඒ උපාදියට එකතු වෙන කෑල්ල. එහෙම එකක් නෙමෙයි. තේරුණානේ? එහෙම ඒ තියෙන අම්මකම් තාත්තකම් ගැහැණුකම් පිරිමුකම් ගච්ඡම් මේවා නැති වෙන තැනකයි මේ සත්‍ය තියෙන්නේ. මේවා තියෙන තැනක තියෙන නීවර. තේරුණානේ? දැන් ඕක ඔහොම කිය දේශනා කරන්න තු කාටත් තේරෙන්න තමයි බුදුහාමුදුරුවෝ සත්‍ය හොයාගන්න යන්න නම් ප්‍රඥා ශික්ෂාව යන්න. ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොකද්ද? මම නැතිවීමයි. මම නැති වෙන්න නම් මලමිනි වගේ සීයෙන්. එනවානේ මලමිනියේ ගැහණු කමක් තියෙද? මලමිනියේ පිරිම කමක් තියෙද? මලමිනියේ අම්ම කමක් තියෙද? තාත්තා කමක් තියෙද? නැහැ. තිබුණොත් මලමිනියක්ද? නැහැ. මලමිනියේ උපාධියක් තියෙද? නැහැ. මලමිනියේ අභිධර්ම ධර්මයක් තියෙද? නැත්නම් පාණාගිය සූත්‍ර පිටකය ඔය ඔක්කොම තිබුණොත් සත්‍ය නැහැ. තේරුණාද? දැන් සත්‍ය තියෙන දැනගෝ එකක්වත් නැහැ. එහෙනම් දැන් ප්‍රශ්නයක් වෙන්න බුණා. එහෙනම් මොකට මේ ධර්මය අපි පාඩම් කරන්න ඕනේ? එහෙම හිතන්නේ නැහැ. ගෑණියෙක් වෙන්න ඕනෙත් නැහැ කියලා හිතන්නේ නැතු අර විතරක් හිතන්නේ. එහෙනම් අපි දෙන්නේ නැහැ නේද එහෙම? දැන් කියනවා දැන් හාමුදුර කෙනෙක් කිව්වොත් දැන් මම්ම කියනවා අභිධර්මයේ තියෙන දැනක සත්‍ය නැහැ. හැ අභිධර්ම පාඩම් දීන්නේ කාටද? මට. මම හිතුව සත්‍ය තියෙද? නැහැ. දැන් එතකොට දැන් ඔයගොල්ලන්ට හිතෙනවනේ ප්‍රශ්නය. එහෙනම් අභිධර්ම ඉගෙන ගන්න හොඳ නැහැ. ඕන් නැහැ. ඕක හිතනවා මිස ඇයි ගැහෙන කෙනෙක් වෙනවා එක හොඳ නැහැ කියලා හිතෙන්නේ නැහැ. දැන් අභිධර්ම ඉගෙන ගන්න ගැහෙනු හරි පිළිම හරි වෙන්නේ නැහැ. ඇයි ගමගින් හිතන්නේ? මේක තමයි වංශකම. තේරුණාද? මේක තමයි අපේ ප්‍රෝඩාව. ඒ කියන්නේ අභිධර්මයේ වගේ දේවල් ඉගෙන ගන්න ඕගොල්ලෝ ඉගෙන ගත්තම වෙන්නේ මේ සත්‍ය කියන එක වටමේසෙකට ගත්තා කියලා. මේ ධර්මයේ කතා කර හැකි තව කෙනෙක් එක්ක. එතකොට ඒකේ තියෙන වාසිකුත් තියෙන සමහර විට ඔයගොල්ලන්ට වැරදිච්ච තැන ගන්න කියන කෙනෙක් එක්කින් විග්‍රහ කරලා දැනගන්න පුළුවන්. හැබැයි ඒක සත්‍ය නෙමෙයි. අනුමානය. තේරුණා නේද? ඒක හින්දා අපිට මේ සූත්‍රානුකූලව සූත්‍ර සම්බන්ධෝ යක්ති දැනුමක් තිබීම හොඳයි. නමුත් හොඳටම දැනුමක් තිබිලා මේක කරන්න කියන්න බෑ. ඒ කියන්නේ කවදාවත් එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. දැනුම තියෙන්න ඕනේ අපිට වරදින ටිකක් හරියට ගන්න විතරයි. නමුත් ඔයගොල්ලන්ට වරදින්නේ දැනුම හින්දා නෙමෙයි. දැන් වරදින්නේ ඔයගොල්ලොම ඔයගොල්ලන්ගේ දැනට තියෙන වෙනත් විෂයානුබද්ධ දැනුමෙන් ගන්න මතවාද හින්දා. කල්ලි වාද හින්දා. ඒ කියන්නේ තුන් හතර දිනක එකතු වෙලා ඒගොල්ලෝගේ කල්ලියක් හදාගෙන ඒගොල්ලෝ නිවනක් හදනවා. තේරෙනව නේද? ඒ ගැන කතා බහ කරනවා. මට මෙහෙම වුණා. එහෙනම් ඒක උනේ මේ විදිහටයි. ඔහොමම හදනවා. දැන් මෙන්න මේවා අපි භාවනාවට එකතු කරගත්තොත් භාවනාව ආශ්‍රය දැක්ම හරහා මේවා එළියට බොද දානවා මේ වගේ තත්ත්වයක. දුක තමයි අපිට වෙන හානි. මේ දැක්මේ තියෙන්නේ දැක්ම හැදෙන්නේ ආශ්‍රවින්ද. ආශ්‍රව කියන්නේ අපි පුරුදු කරපු ජාතිය. ඔයගොල්ලෝ මොනවා හරි මතයක් හදාගෙන හිටියා නම් ඒක ආශ්‍රවය. ඒ මතයේ මේ වෙලාවේ දික්තිය දැක්මේ නැහැ. නමුත් ඒකට සුදුසු පරිසරයක් ආවොත් අර කොහේද තියෙන ආශ්‍රවේ දික්තිය තුලට එනවා. තේරුණා නේද? දැන් අපිට සිදුවෙන්නේ බුදුහාමුදුරන්ගේ විපස්සනාව කරාට ඔන්නෝය දැක්මට රින්ගන අපි ආශ්‍රව ටික. තේරුණා නේද? මොහොතෙන් මොහොත ඔයගොල්ලන් හදපු ඔයගොල්ලෝ ළඟ දැන් මේ මන් ළඟ තියෙන ආශ්‍රව මේ මහත්ය ළඟ නැහැ. දැන් මගේම ආශ්‍රව මං හැදුවේ මගේ මතවාද වලින් මගේ අතීතේ. තේරුණා නේද? දැන් ඒ නිසා මේ ඔයගොල්ලන්ගේ ආශ්‍රව වල තියෙන ඔයගොල්ලන්ගේ ගෙවල් දොරවල් වල මේ ජීවිතය කරපු සියලු දේ. හොඳ නරක ඔක්කොම තියෙනවා. තේරුණා නේද? ආශ්‍රව කියන්නේ එහෙම එකක්. ඒ හොඳ නරක ටික අර ශික්ෂාවේ මලමිණියක් වෙනකොට ගොඩ දාන එළියට එනවා. ආශ්‍රව වලට එළියට එන්න බෑ. තේරුණානේ? ආශ්‍රව වලට එළියට එන්න බෑ. ආශ්‍රව එන්නේ දැක්ම හරහා, දික්තියක් හදාගෙන ඉන්න ඕනේ. ආශ්‍රව කියන්නේ හරියට කියනවා නම් පාතාල නායකයෙක් වගේ කෙනෙක්. එයා එළියනේ. එයාට එළියට එන්න බෑ. එළියට ආවොත් එන්නේ පාතාල කෙනෙක් විදියට නෙමෙයි, ඒ රටේ ඉන්න හොඳම උපාසකයා විදියට.
කරනනේ. මේ ආශ්‍රව අන්නේ වගේ කට්ටිය. ආශ්‍රව එළියට එන්නේ හොඳ උපාසකයෙක් විදිහට කරන්නේ අර වගේ වැඩ, පාතාල වැඩ. කරනවනේ. දැන් ඔන්නෝතන තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන ගැඹුර තියෙන්නේ. දැන් ඔය අපිට වෙන්නේ අපි මේ සමාධි ශික්ෂාව පන්නලා ප්‍රඥා ශික්ෂාවේ ඉන්නකොට බුදුහාමුදුරුවෝ පෙන්නවා මලමිනියක් වගේ බලා ඉන්න. බෑ බලා ඉන්න. මොකද ආශ්‍රව ටික කරන්නේ අපිට. වික්කියට දානවා යා ආශ්‍රව වල දින ඔක්කොම ටික. එහෙම හරියන්නේ නැහැ මෙහෙම වෙන්න ඕන. ඔය දකින්නේ පෙලක් ආයකද ආශ්‍රව වලින් දකින්න ඔය දකින්නේ නාම රූප කියනවා. ඔය දකින්නේ ධාතු කියනවා. කවුද ධාතු කියලා කියන්නේ දැක්මට ආවේ කොහොමද? අර මුල ඉගෙන ගත්තේ ටික. මේවා තමයි ආශ්‍රව. තේරුණා නේද? ඔයගොල්ලෝ දක්ෂ වෙන්නේ ආශ්‍රව ගණන් ගන්න නැතුව හිටියෝ ගණන් ගන්න නැතුව ඉන්න නම් මලමිනියක් වෙන්න ඕන. අපිට 50 ඉදින් තියෙන දැන් මේ මොකද පණ තියෙන්නේ? ඇයි අපි මලමිනි නෙවෙයි ඉන්නේ? ඇයි අපි මේ සත්‍ය වෙලා ඉන්නේ? එතන අපි ඇයි බෑහෙන වෙලා ඉන්නේ? පිරිම් වෙලා ඉන්නේ. අපිට උගච්චමක් තියෙන්නේ කොහොමද? අපේ ආශ්‍රව ගොඩක් තියෙනවා. ternary උගච්චම කොහෙද නම් ඇත්තේ අපි? ඔළුව පහල බැලුවත් ඔය උගච්චම පේනවද? උපාදී තියෙද? කොහෙද තියෙන්නේ? ආශ්‍රව. ආශ්‍රව කියන්නේ අමුතුම මානසික ආංගයක් හැංගිලා තියෙනවා. හැබැයි හැංගුණාට දැක්මට මේ දර්ශනපතේට මේ ඉන්ද්‍රියන් වලට අරමුණු වෙනකොට ආශ්‍රව වලට ගැලපෙන අරමුණ නේ. තේරුණානේ? ඒකින් දැන් හොරෙකුට පින්කැටේ දැක්කම හොරකම් කරන්න හිතෙනවා. එතකොට අවගොල්ලෝ පින්කැටියක් දැක්කම හොරකම් කරන්නේ නැහැ. හිතෙනවද පින්කැටියට සල්ලි දාන්න හිතෙනව මිසක් ඔයගොල්ලන්ට මේකේ සල්ලි ටික ගන්න කියලා හිතෙනවද කවදාවත්? හොරහාට ඉදෙන්නේ කොහොමද? කොහොම මොකද මේ දෙකක් උනේ? තෝ එයාගේ ආශ්‍රව තියන්නේ වෙන විදිහකට වැඩ කරන්නේ. එයාගේ ඒ ආශ්‍රවයෙන් හදනවා දැක්ම. තේරුණා නේද? අපේ ආශ්‍රව තියන්නේ වෙන පැත්තකට. එකෙන් හදනවා අපි දැක්ම. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට තේරෙනවද දැන් බුදුහාඳුරෝ දේශනා කරනවා අර මලමිනිය වගේ ඉන්නකොට අපිට කිසිසේත් හිතන්න බැරි. අපිට ඒ ගැන හොයන්නවත් යන්න එපා. මම මේ කියන්නේ ධර්මීය. තේරුණා නේද? බුදුහාඳුරන්ට තේරෙන ධර්මය අපිට තේරෙන්නේ නැහැ. ඒකින් ඒක තමයි ශ්‍රද්ධාව. බුදුහාඳුරෝ දේශනා කරන්නේ යමෙක් මලමිනිය වගේ අර ප්‍රඥා ශික්ෂාවේ ඉන්නවනම් තමන්ගේ ආශ්‍රව පුච්චනවා. එතන පුච්චුවම මොකද වෙන්නේ? කාලයක් හිටියොත් දැන් ඔයගොල්ලන්ට ඉන්න බැරුව අනේ මොකද කරන්නේ කියලා අහනවා. මොකද කරන්නේ? ඕකම තමයි. එනවනේ ඕකම කරන්නේ. මේ කියන්නේ මම නෙමෙයි බුදුහාමුදුරුවෝ. ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් නැද්ද? මොකද කරන්නේ කිය කියා අහලා ඇවිදිනවා. එනවනේ මේක කරන්න තියෙන ඔච්චරම තමයි. ඔතනින් වෙනදී බුදුහාමුදුරුවෝ විතරයි තේරෙන්නේ. අපිට තේරෙනවා අපිත් බුදු වෙන්නේ. තේරෙනවනේ? අනික්ව තේරෙයි අපිට. මේක නම් තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ සම්මා සම්බුදු වෙන්න ඕනේ. පසේ බුදුරෙයින්ටවත් තේරෙන්නේ නැති හින්දා මේක කියා ගන්න බැරි. තේරුණා නේද? අපි එතකොට මේ කතා කරන්නේ තේරෙන එකක්ද? නැහැ. තේරෙන එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ කතා කරන්නේ. ප්‍රත්‍යක්ෂයන් නෙමෙයි මේ කතා කරන්නේ. මම කියන්නේ මේ ආශ්‍රවයේ වීව ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් නැහැ. තේරුණා නේද? නමුත් උපාලකම් වල ඉන්න හිමයි. ඒකයි වෙන්නේ. දැන් ඕනනම් මේව කිව්වම මේ ආශ්‍රව සේවෙනවා මේ වගේ මලමිනියක් වගේ ඉන්නවා කිව්වම ඔන්න කතා කරලා කියන වෙලක් අය හාමුදුරනේ මට දැනුණනේ ආශ්‍රව අහක් වෙනවා. ඉතින් මොන කරන් නළුවද කියලා බලන්නකො මේ ඉන්නේ. මේ නළු කමෙන් මේගොල්ලෝ රඟපානවා හැර මොකද්ද කරලාද? ඒ ආශ්‍රව සේවෙන එකක් තේරෙන්නේ කාටද? බුදුහාමුදුරන්ට විතරයි. තේරෙනවනේ දැන්. බුදුහාමුදුරුව මෙතන ඉන්න හිටියොත් මේකේ කෙනාගේ ආශ්‍රව කොයි තරම් තියද නැද්ද කියලා තේරුම් ගන්නවා. මේක යම්බුරුම මානස මනෝමය පැත්තේ කාට හොයාගන්න බැරි තරම්. මොන ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා මෙතෙන්ට යන්න බෑ කාටවත්. ඒකයි සම්මා සම්බුදුවරයෙක්ගේ තියෙන සුවිශේෂී භාවය. තේරෙනවනේද? නමුත් බුදුහාමුදුරුව අපිට පොදුවේ දේශනා කරන මම මේ කියන ශික්ෂාවේ ගියොත් ආශ්‍රව හත් වෙනවා. ටික ටික නැති වෙනවා. දැන් ওই ආශ්‍රව ටික මැකුනොත් මැකි මැකි ගිහිල්ලා
ඔයගොල්ලන් ඔය ශික්ෂා වැඩියෙන් ඉන්නකොට ඔය ආශ්‍රව ගොනුව තමයි හදන්නේ ඔයගොල්ලෝ දන්නේ සංයෝජන. මොනවා සංයෝජන කියන්නේ? ඒක අහලා තියෙන වචන යන්නේ. දස සංයෝජන. ඔව් බැඳීම කොහෙටද මේ බැඳීම? සංසාරයට බැඳිනවා ආශ්‍රව කාමයේ සංයෝජන. ආශ්‍රවලින් දික්ති හදන එක තමයි බන්ධනය. තේරුණානේ? දික්තියෙන් සංකප්ප හදන එක තමයි බන්ධනය. දැන් ඔයගොල්ලන්ට ඔය කල්පනා වෙන්නේ ඔයගොල්ලන්ගේ ආශ්‍රවලින් දික්ති හදලා ඒකෙන් සංකල්පනා. ඕක තමයි බන්ධනය. මේක තමයි සංසාරය. තව ආශ්‍රව හේවුනොත් මොකද්ද නැති වෙන්නේ? දික්තිය නැතු වෙනවා. දික්තිය නැති වුනොත් මොකද වෙන්නේ? සංකල්පනා නැතු යනවා. එතකොට ආශ්‍රව හේවෙච්ච දැනක තියෙන්නේ දිට්ඨියේ චතුරාර්ය සත්‍ය විතරයි කියලා බුදුහාමුදුරෝ හොයාගත්තා. තේරුණානේ? එතකොට ආශ්‍රව හේවෙච්ච තැනකදී තමයි චතුරාර්ය සත්‍ය දිට්ඨියට ඇතුළත් වෙන්නේ. එහෙනම් සෝවාන් වෙනවා කියන්නේ ශ්‍රණිකෝ මොහතකදී ආශ්‍රව ඔක්කොම නැති වෙනවා නෙවෙයි, ආශ්‍රවල බලපෑම ඔක්කොම පහක් වෙනවා. ආශ්‍රව තට්ටුවක් තිබුණොත් දැන් සංයෝජන විදිහට ගත්තොත් 10ක් තියෙනවනේ. එම් මල්ලක මොන හරි තියනවා බහන්න 10. ඒ 10 මල්ල විසි කරපුවා. මම නැත්නම් මේ ටික උඩ විසි කරපුවා 3ක් හැලිලා යනවා. ආයේ මල්ල කීයක් ඉතුරුද? ඔන්නේ වගේ කතාවක් තමයි. තේරුණානේ? දැන් ඔයගේ එන බුදුහාමුදුරන්ගේ ශික්ෂාවේ ඔයගොල්ලන්ගේ ওই බොජ්ජංග ධර්ම වැඩෙනවා නම් බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන්නේ අර මලමිණියක් වගේ ඉන්න තැන හරියට හිටියොත් අඟපාන්න නැතුව අර අනේ හැමෝනේ මන්නම් දැක්ක ආශ්‍රව දිය වෙනවා කියලා ඔය වගේ බොරු කියන්නේ නැතුව හිටියොත්, ඒ වගේ බොරු කරන්නේ නැතුව හිටියොත් තේරෙනවා නේද? ඇත්ත දැනගෙන මෙන්න මේකයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කියලා මේ සතියෙන් මෙතන ගත කරොත් ඔයගොල්ලන්ගේ ආශ්‍රව ටික ටික පුච්චන. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ආශ්‍රව අහක් කරනවා. ආශ්‍රව අහක් වෙන්නේ උපාදානෙ අඩු වීම. උපාදාන වෙන්න වෙන්න ආශ්‍රව පැටවුවා. තේනවනේ? ආශ්‍රව කියන ඒවා රාමණ්ඩි වගේ જાතිය. දැන් රාමණ්ඩි වලින් මොකද කරන්නේ? කොච්චර හරි තෙලිජ්ජ දාන්න දාන්න පසු වෙනවා. ප්‍රා කරනවා. තේනවනේ? උපාදානය කරන්නේ අර තිබිච්ච ටික ආය හදනවා භවයක්. සංසාරයක් හදනවා. එතකොට ආශ්‍රව වල තියන්නේ අර ආශ්‍රව කියන්නේ පල් වෙනවා කියන එකනේ. පල් වෙච්ච රා ටික බීලා දැක්මක් හඳලා තමයි අපි නටන්නේ. නෑ, ඒ නැටුම තමයි අපි මේ කියන්නේ වර්ණනා කරන්නේ. මම ගෑනියක්, මම පිරිමියෙක්, මගේ ළමයි මෙච්චර ඉන්නවා. මේ නැටුම මොනවා බීලාද මේ නටන්නේ? අර ආශ්‍රව පද්ධතියේ තියෙන අර කුඩික බීලා. දැන් බුදුහාමුදුරු පෙන්නන්නේ ඕක. ආශ්‍රව තියනකම් මම ඉන්නේ. ඒ මගේ තමයි මේ කියලා තියෙන්නේ. තේරුණානේ? ලොකුවත් මේ අපිට තේරුම් ගන්න පුළුවන්ද? බෑ. එහෙම දෙනුම් ගන්න බෑ අපිට. තේරුණානේ? බුදුහාමුදුරන් තේරුණාට අපිට නිකන් ඇහි යකි මේවා. නමුත් බුදුහාමුදුරෝ මේක තේරුම් ගන්න විදියක් කියලා දෙනවා. ඒ විදිහ යනකොට ඉස්සෙල් ආශ්‍රව අඩු වෙන්න ඕන. පිච්චලා යන්න ඕන. පිච්චලා ගිහිල්ලා තැනකදී ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා අර ආශ්‍රව මල්ලෙන් ඔක්කොම ගහක් වෙලා තුනක් විසිලාම අතුරුදහන් වෙනවා. ඉතුරු හත ඉතුරු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව්, එතකොට අර අතුරුදහන් වෙච්ච තුනෙන් වැඩ නැහැ. ඒතරේද ඒ තුනට 90 හැදිච්චි මගේ අඩුවක් තියෙනවා. නැහැ, එතකන් හැදුනොම මම අර 10කින් දැන් හැදෙන්නේ මම කොහෙන්ද? 7කින්. එතකොට 10න් 7ක මම ඉතුරු වෙනවා. දැන් අපි හොයනවා අනේ සෝවාන් වුණා මම කියලා කෙනෙක් නැහැ නේ, නැති වෙනවානේ. ඉතින් මම කියලා කෙනෙක් නැති වෙන්න හොයනවා. නින්ද ගියාම මම නැහැ. සෝවාන් වුණා වෙනා නින්ද යන්නේ. දැන් නින්ද ගිහින් සෝවාන් වෙනා රහතික දෙක අය ලංකාවේ ඉන්නවා. ඉතින් මොනව කරන්නේ? ඇත්ත ඉතින් ඒක බොරුව කුක් කරන්නේ නැහැ ඉතින්. නින්ද ගිය වෙලාව මම නැහැනේ. මේ ධර්මයට විරුද්ධක් නැහැ බැලුවම. ඔයගොල්ලන්ට තියෙන්නේ බොහොම ලේසියි, කොහෙවත් යන්න ඕනේ නැහැ භාවනා කරන්න. උදේ පාන්දර බෝඩ් එකක් ගහන්න තෝවාන් කියලා. ඇයි නෑ නින්ද කියන්නේ? ඉතින් හැමෝටම ඇයි වැරදිද කියලා අහන්න.
වැරද්ද කුන්නේ මොකද මම නැති තැනක් පහු කරලානේ මම මේ උදේ නැගිට තේරෙනවද මේවා නෙමෙයි ධර්මය මේවා රැවටෙනවා මේව රැවටෙන ඕන කරන් අපි දැන් වෙන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නිින්දදි මේ දේ වෙලා හරියන්නේ නැහැ නැගිටින්න අර ආශ්‍රෝ තලිය බාරගන්න තේරෙනවද නිින්දල වෙනස් තැනක් එහෙනම් ඕන මේ වැඩේ කරන්න මේ නිින්දට වෙනස් තැන තමයි සමාධි එතකොට නිින්දට වෙනස් තැන සමාධිය වෙන්නේ සමාධියයි නිින්දයි අතර මේ ඉන්න ඔයගොල්ලෝ ඉන්න පියවි තත්ත්වයයි අතරදී ආශ්‍රෝෂය වෙන්නේ නැහැ තේරෙනවද මෙතන උපාදානයක් තියෙනවා ඒකයි පියවි තත්ත්වය දැන් පියවි තත්ත්වයයි නිින්දයි අතර තමයි එහෙනම් මේ කියන සමාධිය තියෙන්නේ දැන් මම ඒකට පෙන්වන්නේ විද්‍යාත්මකව තියෙන පරාසයක් පෙන්වනවා ඒ වෙලාවේ මොළේ වැඩ කරන විදිහක් පෙන්වනවා මේව ඇත්ත මේ අලුත් හොයාගන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ඒවා නෙමෙයි නමුත් මේවා හොයලා ගත්තේ පරිශන ඔයගොල්ලන්ගේ සම්මා සමාධියේ තියෙන මොළේ හර්ට් 7යි 13යි අතර වැඩ කරන කාලේදී කොතනද ගියා කියන්න බෑ ඔය අතරතුර තමයි මොළේ වැඩ කරන්නේ තේරුණා නේද ඒක ඉතාලම කියුන් තැනකට ගෙනියනවා ඔය සමාධියේදී එන්නේ තෙන්දි තමයි මේ ආශ්‍රව වලගින පැත්තත් තියෙන්නේ තවෝගේ තියෙන තත්ත්වයක් ඒකාකාර ආශ්‍රව ගලා යන්න හදන තත්ත්වයක් ඒක තමයි ධ්‍යාන ධ්‍යානයකදී තියෙන්නේ ඒකාකාර ආශ්‍රව පද්ධතිය තැන්පත් කරන ඒ උපාදානයක් තියෙන හින්දා බුදුහාම හොයාගත්ත සිවිසේදී දේ තමයි ආශ්‍රව ටික අහක් වෙන දැන් ඔන්න ඕක තමයි නිවන මේ සියලුම ආශ්‍රව අහක් වුණොත් නිවන එනවා නේද ඒක ඉන්නේ වචනේ තමයි ඔයගොල්ලන්ට දේශනා කරලා තියෙන්නේ අර තණ්හාව අශේෂ විරාග නිරෝධෝ ඒ කියන්නේ තණ්හාව ශේෂයක් නැතුව නිරුද්ධ වුණාද අන්න එතනයි නිවන. තේරුණා නේද? තණ්හාව ශේෂයක් නැතුව නිරුද්ධ වෙච්ච තැනදී අර ආශ්‍රව කියලා જાතියක් නැහැ. ආශ්‍රව නැත්නම් දැක්මක් නැහැ. දැක්මක් නැත්නම් සංකල්පන නැහැ. දැන් ওই ටික නැති වෙනකොට මමෙක් නැහැ. සිද්ධියක් තියෙන්න පුළුවන්. ඒ සිද්ධිය ඒ ක්‍රියාවලිය ගහක් වැවෙනවා, ගඟක් ගලනවා, ඉර පායනවා වගේ දෙයක් මිසක් සතෙක් පුජ්‍යලයක් නෙවෙයි. දැන් ඔක අපිට තේරෙන්නවත් තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන්නේ නැති වුණාට බුදුහාමුදුරු කියන ඕක තමයි ආශ්‍රෝෂය වෙන්නේ. ternary දැන් ආශ්‍රෝ ටිකක් තිබුණා හින්දා තමයි ඔයගොල්ලෝ ගහන පිරිමි උනේ. ඔය ආශ්‍රෝ ටිකක් නැති වුණොත් මොකද වෙන්නේ? ගහන තමයි පිරිමිමමයි නැති වෙනවා මම එදා ඉඳලා කිව්වා නේද සත්‍ය දකින්නකොට ඔයගොල්ලන් ගහනකම නැති වෙන්න ඕනේ පිරිමකම නැති වෙන්න ඕනේ කියලා. එතකොට එහෙම නැති වෙන මොහොතක් ඇවිල්ලා ඊගාවට ආය ආශ්‍රව වෙන්න පුළුවන්. තේරුණා නේද? එතකොට සම්මා දිට්ඨිය කියන එක මුලින්ම ලැබෙන්නේ අන්න ඒ වගේ විශේෂ තැනකදී මේ මොහොතෙන් පස්සේ ආය මම ඉන්නවා. තේරුණා නේද? හැබැයි මගේ අඬු කැඩිලා තුනක් කැඩිලා 10ක් තිබිච්චෙන් තුනක් කැඩිලා ඉස්සෙල්ලා අඬු 10 කියා මම හිටියේ දැන් ඉන්න මම අඬු 7ක මම දැන් මෙහෙම අඬු කඩ කඩ යනවා බුදුහාමුදුරුවෝ. තකදාගාමී වුණොත් අඬු ඒකේ භාගය හංස භාගය හැදෙනවා අඬු දෙකකට. අනාගාමී වුණොත් අඬු පහක්ම කැඩිලා යනවා නැතු වෙනවා. ප්‍රහත්තු නාම එක අඬක් වන්නේ කොච්චරද? අඬු තිබුණොත් මම ඉන්නේ. තේරුණානේ මේ අඬු ටික තමයි එහෙනම් මේ කියන සංයෝගය. අඬු වලින් අල්ලන්නේ කොහෙද ලෝකය? සංසාරය. ඒක සංසාරයක් අපිත් අල්ලගෙන ඉන්න අඬු 10කින්. ඒ අඬු 10 ඇතුලේ තමයි මේ ඉන්න ඔක්කොම තියෙන්නේ. ඔයගොල්ලන්ගේ වල් දරවල් ඉඳන් යාන වාහන රට ජාතිය ආගම ඔක්කොම තියෙන්නේ මේ අඬු 10. මේක එල්ලගෙන තමයි ඉන්නේ. යන තැනක එල්ලගෙන යනවා. තේරුණානේ? අඬු තුනක් කඩනොත් බර අඩුයි හතකින් එල්ලගෙන යනවා බර අඩුයි ඒකට මෙහෙම සංසාරයේ විමුක්තිය ගැනයි බුදුහම්මෝ පෙන්නන්නේ දැන් ඒක තමයි අර තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්තියනාලෝ කියන්නේ එතකොට සංහාව අවස්සය ශේෂයක් වත් නැතුව නිරුද්ධ වෙන තනක් තියද අන්න එතනයි නිවන ඒක වෙන්න කොහොමද කියලා බුදුහම්මෝ පෙන්නනවා හතර ආකාරයකින් වෙනවා
මේක හතර ආකාරයෙන් බලපානවා. චාගෝ, පටිනිස්සබ්ද, මුත්‍ති, අනාලේ. එතකොට තණ්හාව ශේෂ නැතුව නිරුද්ධ වෙන්න ඕනේ. චාග කියන එකනොත් නිරුද්ධ වෙන්න ඕනේ. පටිනිස්සබ්ද කියන ක්‍රමේනොත් නිරුද්ධ වෙන්න ඕනේ. මුක්ති කියන ක්‍රමේනොත් නිරුද්ධ වෙන්න ඕනේ. අනාලයෝ කියන ක්‍රමේනොත් නිරුද්ධ වෙන්න කර්මනේද? එතකොට හතරක් තියෙනවා. මේ හතර කොහොමද අපි ගන්න? දැන් ඔයගොල්ලන්ට මම එකට උදාහරණයක් කියන්න. දැන් අවුරුදු උත්සවයට අපි භාවිතා කරනවා නේද ලිස්සන ගහ. දැන් ලිස්සන ගහේ මුදුනට නැග්ගොත් නේද තරගයක් දිනන්නේ. දැන් ලිස්සන ගහේ හදලා තියෙන්නේ කොහොමද? ඒක ලිස්සන ಜಾති තෙල් දාලා උඩත් හාරලා තෙල් දාලා විදලා තිනවා වී. අර ගහ හෙලවෙනකොට මොකද වෙන්නේ? අර උඩ හඳෝලා තියෙන තෙල් ටික පහළට බේරෙනවා. එතකොට තව තව ලිස්සන. එහෙමනේ හදන්නේ නේද? දැන් මේකත් එහෙමයි. ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලියෝ කියන වගේ ඔය ලිස්සන ගහ වගේ එකක් තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. දැන් ඉස්සෙල්ලම මේ ලිස්සන ගහෙන් නගින්න යන මිනිහා ක්‍රීඩකයා උදෙන්ම කරන්නේ මොකද්ද? මුලින්ම ගහේ බඩ ගන්න යන්නේ එයා බිමට වැටෙනවා. එයා මොකද්ද මුලින්ම කරන්නේ? ඉස්සෙල්ලම ගහ ළඟට ගිහිල්ලා ලිස්සන ගහේ පොළොවේ අඩිය ගහගෙන තමන්ගේ අතින් සුද්ධ කරගන්න ඇති පුළුවන් ඔක්කොම අර තෙල් ටික අහක් කරනවා. ගහේ නැගලා දෙයි? නෑ. ගහේ නැගින්න පටන් ගන්න බිම ඉඳලා කරන්නේ. ආන්නේ වගේ තමයි ඡාගෝ කියන එකත් බුදුහාමෝ. තණ්හාව ඡාගෝ ක්‍රමයට අහක් කරන්නේ. මේක අත්‍යවශ්‍යයි. මේක අහක් කරේ නැත්නම් කිසි දෙයක් කරන්න බෑ. තේරුණා නේද? ඡාගෝ කියන්නේ අතහරිනවා කියන එක. එතකොට අතහැරීමෙන් මේ තණ්හාව අහක් කරන්න ඕනේ. ඒකට බුදුහාමෝ දෙනවා ශික්ෂාවක් නෙවෙයි ක්‍රියාකාරකම. ඒක තමයි ආමිෂ දානෙ. දැන් ඔයගොල්ලෝ දානෙ කියන එක පුරුදු වෙලා නැද්ද? දැන් ඔයගොල්ලන්ගේ අම්මා තාත්තලා පන්සලේ ආම්තරෝ දහම් පාසලෙන් අපිට දෙන්නේ නැද්ද දානෙ වටිනාකමක් කියලා දෙන්නේ නැද්ද? ඒක ඔයගොල්ලෝ මෙච්චර කළොත් අනුගමනය කරලා අදත් අනුගමනය කරනවා නේද? අන්න අර ලිස්සන ගහේ බිම ඉඳලා සූරනෝ. එහෙනම් මේක සූරන්න ඕනේ. නැත්තම් මේක හැබැයි ගහේ නැගලා නෙමෙයි කරන්නේ. දැන් ඔයගොල්ලෝ එහෙමයි ගෙදර ඉඳලා මේ වස්තු අයිති කරගෙන ඉඳලා මේ වෑන් ටිකක් දෙනවා දා. කාට හරි දෙන්න. තේරෙනවා නේද? මේක දුන්නම වෙන්නේ ලොකු වාසිය තමයි තැනක් කෙනවා මේ සියල්ලම හිතින් අහක් කරන්නේ. නුන් නැත්තම් ඒ තැනදී අර ටික බදාගෙන නවතින. තේරෙනවා නේද? දැන් දෙනවා කියලා ඔයගොල්ලන්ට දැන් පිළක්කය පුරුදු වෙනවා. මේ සංසාරයේ ඉක්ම වෙන්න නම් තියෙන සියලු දේ දෙන්න ඕනේ. ඒක දෙන්න ඕනේ කියලා තමන්ගේ දරුව දෙන්න ඕනේ. අනු දන් දෙන්න ඕනේ. එයා හිතන දැන් මනෝන මහත්තයා දන් දෙන්න ඕනේ. එහෙම දෙන්න පුළුවන්. මෙහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දරුව දන් දෙන්න කියලා කොහේවත් දේශනාවක් අහලා තියෙන්නේ? තමන්ගේ බිරිඳ ස්වාමියා දන් දීලා යන්න කියලා කාටවත් රෝහෙදා කියලා තියෙනවද? නැහැ. එහෙම කියන්නේ. ඇයි? එහෙම නෙමෙයිද කියන්නේ. ජීවත් වෙනකොට තමන් සන්තක දෙයින් දන් දෙන්න. අනුන්ට උපකාර කරන්න. පැවිද්දන්ට දෙන්න, ශ්‍රමණයන්ට දෙන්න, වැඩිහිටියන්ට දෙන්න, සමාජයේ ඉන්නේ ගන්නන්ට දෙන්න, යාචකයන්ට දෙන්න, නෑදෑයන්ට දෙන්න. කොහොම ටිකක් නේද බුදුහාමුදුරු පෙන්නන්නේ? ඇයි එහෙම දෙන්න කියන්නේ? එහෙම දෙන්න කියන්නේ ඡාගෝ කියන ගුණේ ඉන්නේ එතන. මේ තණ්හාවේ සිටියම හකුලවන්න නැත්නම් මේ නිරවදේශ වෙන විදියට අවශේෂයක් වත් නැතුව හක්කරන්න මුල්ම රවුම හක් කරගන්න. තේරුණා නේද? මුල්ම රවුම හක් කරගන්න නම් ඔයගොල්ලන්ට තියෙන දන් දීමට පුරුදු වීම. දැන් ඒකෙන් කිසි අඩුවක් අපිට නැහැ. මේ ඉන්න කාටවත් නැති බව මම දන්නේ. දන් දෙන්න අපි පුරුදුයි. ඒ කියන්නේ ඡාගෝ කියන ගුණය අපි ළඟ තියෙනවා. තේරුණා නේද? දැන් එහෙනම් අඩු මොනවද කියලා බලමු. තණ්හාව හේත නැතුව නැවතිච්ච තැනකනේ නැති වෙන තැනකනේ නිවන තියෙන්නේ. ඒ නිවනේ
හැසිරෙන්න ඕන ආකාර තුනක් තියෙනවනේ හතරක් තියෙනවනේ හතරෙන් එකක් එහෙනම් අපි ළඟ තියෙනවා ඒ ගැන සතුටු වෙන්න ඒක ඔයගොල්ලන්ගේ දෙමව්පිය ඔයගොල්ලන්ට දුන්නා පන්සලේ හාමුදුරුව ලබා දුන්නා ගමේ සදහැවත්ත වටනාය ආතමුත්තා ඒ වගේ අය ලබා දුන්නා දන් දෙන්න කියලා එපා කියලා කවුරුවක් කිව්වද නෑ දැන් නම් පෙලක් අය කියනවා දන් දීලා වැඩක් නෑ නිවන් දැක්කේ භාවනා කරපුවා කියලා දැන් පේනවද මෙතන ප්‍රශ්නේ නෑ භාවනා කරලා විතරක් නිවන් දැකෙන්න බෑ ඇයි හේතුව මේ තණ්හාව හත් වෙන ක්‍රම හතර සම්මා සම්බුදුරෝ දේශනා කරා තාහෝ කියන්නේ එක ක්‍රමයක් ඒකට දන් දෙන්න ඒක හරි දැන් ඒක වැඩි කතා නොකර ඉන්නවා ඊළඟට කියන්නේ අර පටිනිස්සග්ග පටිනිස්සග්ග කියන්නේ විසිකරන්න ඕනේ අතන අතහරින්න ඕනේ අතහැරි එක මොකද වෙන්නේ ආය ඇල්ලි ඇල්ලි ඔයගොල්ලෝ දැන් සමහරට අතහැරලා ආය අල්ලන සමහර ඒවා අතහරිනවා විසිකරනවා දා දැන් ඔයගොල්ලෝ අත වෙනකොට ගිවල් දොරවල් දූ දරුවා අතහැරලා මේ ආවා හවස වෙනකොට මොකද කරන්නේ ආය අල්ලන මේක වැරද්දක්ද වැරද්දක් නෑ බුදුහාමුදුරුවෝ වැරද්දක් විදියට කියන්නේ නෑ මේ පුහුණුවේදී එහෙම වුණාට කමක් නෑ නමුත් ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් අතහරිනවා කාට හරි දීපු දානේ දැන් ඔයගොල්ලෝ පන්සලට දාන දෙනවා හැම කෙනාම පන්සලට දානයක් දෙනවා දෙන්නේ නැති කෙනෙක් නෑනේ එතකොට එහෙම දානයක් දීපු එක ආය ගන්න යනවද හවස නෑ ඒක අතහැරලාම දැන් තේරුණා නේද ඇයි එහෙම අතහැරලා දාන ඒවා පුරුදු කරන්න කියන්නේ අවදාhari ගෙදරක් අතහරින්න වෙලාවක් ඒ වෙලාවේදී මනසේ ඒක අතහරින්න හයිය ලැබෙන්නේ අර දීපු එක එහෙම නේද දෝතරෝ ඉඳන් කඩන් යාන වාහන අතහරින්න මොහොතක් වෙනවා ඒ මොහොතේන්නේ ප්‍රඥා ශික්ෂාවේ තේරුණානේ ඒ මොහොතේ එතෙන්දී එනකොට දන් දීලා පුරුදු නැත්නම් ওই මොහොතෙන් වැඩ ගන්න බෑ ඒ මොහොත උදා වුණා කියලා පලක් ගන්න බෑ තේරුණා දැන් මේ බුදුහාමුදුරු පෙන්නන රහස ඒකයි මේ දන් වල දන් දීමට පුරුදු කරන්න දාන සීල භාවනා කියලා මේක වැටින්නේ ඒක තේරුණානේ දන් දීමේදී ඔහොම දෙයක් වෙනවා දැන් පටිනිස්සග්ග කියන්නේ විසිකරන විසිකරන්නේ මොනවද ඔයගොල්ලන්ගේ අමුතු දෙයක් නෙමෙයි ඔයගොල්ලෝ විසිකරන්න පුරුදු වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ වාචා කම්මන්තාදී ඕක තමයි විසිකරන්න කියන්නේ ඕක තමයි විසිකරන්න බැරි අප බුදුහාමුදුරුවෝ කිව්වට අපිට කොහොමද ඒක කරන්නේ පාටත් හොඳටම අමාරු විසිකරන්න වාචා ඕකනම් ඇති කරලා බෑ මේ රාගණයක් පවතින වාචා නැතුව කොහොමද කියලා තමයි අපි දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ වාචා විසිකරන්න ඕන කම්මන්ත විසිකරන්න ඕන පටිනිස්සග්ග කියන්නේ විසිකරන්න කියන එක තේරෙනවා නේද වාචා කම්මන්ත ආජීව විසිකරන්න ඕන අපිට ඕක ඕකට ඉච්චර කැමැත්තක් නෑ දන් දෙන්න පුළුවන් ඒකෙන් මොකද බෝඩ් එකෙන් උදා ගන්න පුළුවන්ද බෝඩ් එකේ ගහලා අනුන්ට කියන්නේ කොහොමද කෝල් එකකින් හරි මේ වාචා නවත්තලා වාචා විසිකරලා බෑනේ ඔය වැඩේ කරා දැන් මම මේ හිණියක් දැක්කා කියලා කෝල් කරලා යාළුවට කියන්නේ කොහොමද භාවනා කරත් විසිකරන්න කැමති නෑ මේ වාචා තේරුණා නේද මම එළියක් දැක්කා කියලා ඉන්න ඔක්කොටම කියන්නේ වාචා විසිකරන්න බෑ දැන් මේ මේ ගතිය තියෙන තාක් කල් අපි පරදිනවා තේරෙනව නේද එහෙනම් මේ තණ්හාවේ සිටියම හරහායි මේ වාචා එළියට එන්නේ සම්මන්ත එළියට එන්නේ ඔයගොල්ලන්ගේ දක්ෂතාවයකට නෙමෙයි ඔයගොල්ලෝ වැඩ කරන තණ්හාවේ ව්‍යාකාරණ ටිකක් තේරෙනව නේද අපේ වචන අපේ කම්මන්ත අපේ ආජීව කාටද අයිති අපේ තණ්හාව අපේ තණ්හාව මනින්න ඕන නම් ඔයගොල්ලන්ගේ තණ්හාව මනින්න පුළුවන් ඔයගොල්ලන්ගේ වචනේ එහෙම ශාස්ත්‍ර තියෙනවා බ්‍රාහ්මණය එහෙම ඒවා හදලා තියෙනවා ඒව තමයි තියෙන මේ අනාවැකි හරි අනාවැකි මම කියන්නේ හරි අනාවැකි කියනවා හොඳ ශාස්ත්‍රකාරයෝ ඉන්දියාවේ කියන්නේ කතා කරනකොට කියන්නේ කතාව අධ්‍යයනය කරලා කියනවා සම්මන්ත අධ්‍යයනය කරලා කියනවා ආජීව අධ්‍යයනය කරලා යන ගමන අනුව මෙහා මෙහෙම කෙනෙක් කියලා කියනවා එහෙම නැද්ද තියෙනවා කොහොමද මේක කියන්නේ මේ ඔයගොල්ලන්ගේ වාචා කම්මන්ත ආජීව ඔයගොල්ලන්ගේ දෙයක් නෙමෙයි ඔයගොල්ලන්ගේ තණ්හාවෙන් එළියට දාන දෙයක්
හිතෙනව නේද? මේක පිළිබඳව යම් කිසි සාහිත්‍යයක් අනුව මනෝවිද්‍යාත්මකව හෙව්වොත් ඒ පුජ්‍යලයා වර්ගීකරණයකට ගිය හැටි. මෙයාගේ හැටි මෙහෙමයි කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඇහි හැකියාව තියෙනවා කතාවෙන් ටික මෙහානම් මෙහෙම කෙනෙක් කියලා නිකන් ඔයගොල්ලෝ කියන්නේ. ඔය කියන්නේ මෙහෙම කෙනෙක් කියලා කියන්නේ මොකක්ද? එයාගේ තණ්හාවේ ඇති කියන. තේරෙනව නේද? එතකොට කොහොම හරි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අර ලිස්සන ගහේ පටිනිස්සග්ග කියන එක තමන්ගේ පොළොවේ මට්ටම නෙවෙයි ඊට උඩ මට්ටම. ඒකට කරන්න දෙන්නේ මොකද්ද? පොළොවෙන් විසි වෙන්න ඕන උකට. එනවා ඒ කියන්නේ ඔයගොල්ලෝ නෙවෙයි දැන් මේ මම කියන්නේ උදාහරණයක් ගත්තේ අර පීඩකේ ලිස්සන ගහේ නගලා අත්මට්ටම මේ ටික සුද්ධ කරලා ඉවරලා මොකද කරන්නේ? බඩ ගන්නවද උද? ඊට පස්සේ පොඩ්ඩක් දුර ගිහලා පොඩ්ඩක් පියලා දානවා ආයෙ බිමට වැටෙනවා. තේරෙනවනේ? දැන් ඔයගොල්ලන්ට තියෙන උන්නේ ක්‍රියාවලිය. ඔයගොල්ලන්ගේ භාවනාව කියන්නේ සමත භාවනාවෙන් උත් කරන්නේ වාචා කම්මාන්තා ජීව විසි කරනවා ආයෙ වටිනා වෙලා නැගිටිනවා. මොකටද භාවනාවෙන් නැගිටින්නේ බලන්න. භාවනාව සාර්ථක වෙනකොට ඔයගොල්ලෝ විසි කරලා දානවා ඔයගොල්ලන්ගේ වාචා කම්මන්ත ආදී. අනේ කකුල ගැක්කුමයි කියලා නැගිටින්නේ මොකද? ආ ජීවියක් බදාගෙන. ආයෙ කරගහන. තේරෙනවනේ? දැන් මට ඉන්න බෑ මේ කකුල ගැක්කුමයි කොන්ද ගැක්කුමයි කියලා ඇයි අපි නැගිටින්නේ? විසි කරපු ආ ජීවිය අපිට බෑ විසි කරලා දාන්න ලම් කරගන්න. තේරෙනවනේද? දැන් මෙහෙම වාචා කම්මන්ත ආ ජීව විසි කරන්න පුරුදු වෙලා ටික ටික පුරුදු වෙනවා. ඔන්නෝක තමයි දෙවනි ශික්ෂාව මේකට සීල ශික්ෂාව කියන්නේ. දැන් සීල ශික්ෂාව තමයි ඇත්තනම වාචා කම්මන්තා ජීව විසි කරලා දාන්නේ. සීල ශික්ෂාව. දැන් ඔයගොල්ලෝ පන්සිල් රකින්නකොට ওই දේ කරනවා. විසි කරලා දානවා. බොරු කියන්නේ නැහැ. හේලම් කියන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. මොනවද මේ බලන්නකො වාචා කම්මන්තා ජීව විසි කරලා දානවා. ඒව ගණන් ගන්නෙ නැහැ. ඊට පස්සේ පටිනිස්සග්ග තත්ත්වයට ගිහිල්ලා නේ ඊගාට තියෙන්නේ මුක්ති කොන්නක වැදගත්. මම දැන් මේ අර ලිස්සන ගහේ තුන්වෙනි මට්ටම. දැන් මේක පොළොව මට්ටමේ ඉඳලා පිහින්නත් බෑ. ඇයත් ටික පිහින්න ඕනේ නම් කොහොමද? දඟල්ලා දඟල්ලා බඩ ගාලා ටික පිස්සම ඔන්න තුන්වෙනි මට්ටම එනවා. මේක ඊට වැඩිය අමාරුයි පිහින්න. අහක් කරන්න අමාරුයි. ඒනික අමාරු වෙන්නේ කොහොමද? මේකට කරන්න තියෙන්නේ අතහැරලත් බෑ මේ වැඩේ කරන්න, විසි කරලත් බෑ. ඔන්න ඔකයි අමාරු. නෑ. අතහැරලා කරන්න පුළුවන් මේක. විසි කරන්න පුළුවන් වාචා කම්මන්තාජිව. දැන් සංහාවෙ ඉන්නේ වාචා කම්මන්තාජිව අරහ නෙමෙයි. ඊටත් වැඩිය ගැඹුරු තැනක. මේ ඉන්නේ දැන් මනසේ සංකල්පනාව. ඉස්සෙල්ලා දැන් නම් ඔයගොල්ලන්ගේ තණ්හාව ඉන්නේ දැන් බලන්න මේ බුදුහාමුදුරුවෝ කියන දෙත්‍ය තේරෙනවද කියලා. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන් අපි වගේ අය ගත්තෝ අපේ තණ්හාව ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කොහෙවත් නෙමෙයි ඉදමක ගෙයක හාමරේක ඇඳක කුතුවක දරුවෙක්ගේ ඥාතිවරයෙක්ගේ ගහක වැලක රටක අපේ දන්නව දැන් ඉන්නේ. එහෙනම් අපේ ශරීරෙનું පිටමේ. තේරෙනවනේ? තණ්හාව අල්ලලා තියෙනවා අපි ලෝකයා. ඒ ලෝකේ තියෙන ඒවා නේද ඔය තියෙන අපේ ගේ, අපේ අම්මා, අපේ තාත්තා, අපේ රට, අපේ ජාතිය, අපේ පෘථිවිය, හඳ, ඉර, ඔය අල්ලලා තියෙන්නේ කවුද එහෙනම්? ඔව් අල්ලලා තියෙන්නේ මේ තණ්හාව. එනවා තණ්හාවට අයිති ටිකක් නේ. දැන් තාගෝ කියන ගුණයෙන් එතකොට ඒ ටික අහක් වුණා. දැන් එවෙදින් ඊගාවට ඉතුරු වෙන්නේ මොකද්ද? අර ලෝකේ ටික අහක් කරගත්තා. ඔයගොල්ලෝ ඉතුරුයි ඔයගොල්ලන්ගේ ශරීරය බද්ධ වෙච්ච ටික. දැන් බුදුහාමුදුරුවෝ කියන ශරීරෙට බද්ධ වෙලා තියෙන කారణ තුනයි. වාචා කම්මන්ත ආදී ඔය ටික විසි කරන්න. එතකොට පරිනිස්සග්ග කියන එකෙන් තණ්හාව අපි අහක් කරා. ඉස්සෙල්ලා තාගෙකින් අහක් කරා. ඊළාට වෙන්නේ මොකද්ද? වාචා කම්මන්තා ජීවේ තණ්හාව නැත්නම් අපේ වාචා කම්මන්තා ජීව නැහැ. තේරුණා නේද? ඒ මොහොතේ නැහැ. දැන් තණ්හාව තියෙන්නේ සංකල්පනාව. චිතුම් පෙතන් වල.
ඒ හැබැයි සිතුම් පැතුම් වලින් අපි වචන කතා කරන්නේ නැහැ ඒ වෙලාවේ. දැන් ඔයගොල්ලෝ ඉන්නවා වගේ. ඔයගොල්ලන්ගේ තණ්හාවට දැන් මොකද වෙලා තියෙන්නේ? කොහෙටද කොටු වෙලා තියෙන්නේ බලන්න. ඔයගොල්ලන්ගේ ඉස්සෙල්ලා ගෙදෙට්ට කොටු වෙලා තියෙනවා, දරුවන්ට කොටු වෙලා තිබිච්ච තණ්හාව දැන් කූඩු වෙලා හැවිදිලා ඔයගොල්ලන්ගේ අතපයට කූඩු වුණා. ඊට පස්සේ අතපයත් දැන් නිච්චල වාඩි වෙලා ඉන්නවනම් කොටු වෙලා තියෙන තණ්හාව කොහෙද? මානසේ දැන් නොහික්කියව කල්පනා කරනවා නේද? මේ කොහොමද නිවන් දකින්නේ කියලා දැන් කල්පනා කරනවා. ඕන්න තණ්හාව කරන වැඩ ඔය. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ කොහොමද නිවන් දකින්නේ කියලා කල්පනා කරනවා. ඒකත් තණ්හාව වැඩා. තව කෙනෙක් මෙහෙම නිකන් ඉඳගෙන ඉඳලා කොහොමද අද හොරගම් කරන්නේ කියලා කල්පනා කරන්න පුළුවන්. නමුත් හොරගම් කරන්නේ නැහැ. ඒකත් තණ්හාව වැඩා. දැන් දෙකම බුදුහාමුදුරන්ට වැඩක්. හැබැයි වැඩියෙන් හොඳයි හොරගම් කරන්නේ කොහොමද කියලා හිතනවාට වැඩිය නිවන් දකින්නේ කොහොමද කියලා හිතන එක. දෙකම තණ්හාවෙන් වෙනවා. දැන් ඔන්න ඔය තණ්හාවෙන් ඔය වගේ මානසික සිතුවිලි මේ වගේ සංකල්පන ඇතිවීම නවත්තන එක තමයි මුක්තිය කියන්නේ. මුදුන. මේක නවත්තන්නේ කොහොමද? මේක නවත්තන්න කියලා බුදුහාමුදුරුවෝ දැකලා තියෙන්නේ මේක නවත්තන්න කරන්න තියෙන්නේ නීවරණ යටපත් කරන්න. නීවරණ යටපත් කරන එක තමයි මුක්තිය. බලන්න දැන් පිළිවෙල. චාගෝ පටිනිස්සග්ග කියන්නේ සීල ශික්ෂාව, මුක්ති කියන්නේ නීවරණ යටපත් කරනවා, ප්‍රඥා ශික්ෂණය මේ සමාධි ශික්ෂාවෙන් බුදුහාමුදුර කරන්නේ ඒකයි. මුක්ති කරලා දෙන්න. දැන් නීවරණ යටපත් වුණොත් ඔයගොල්ලන්ට අර වගේ කොහොමද නිවන් දකින්නේ කියලා හිතෙන්නේ නැහැ. කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. හොරෙකුට හොරගම් කරන්න හිතෙන්නේ නැහැ. එහෙනම් හිතලා තින්නේ කොහොමද ඒක? නීවරණ තිබුණා. එහෙනම් මුක්ති tattete තණ්හාව තමයි මේ 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 කට්ටි පුරුදු කරන්නේ. එතකොට තණ්හ ඇත්තටම නීවරණ වල සැබෑයිතිකාරය කවුද? තණ්හාවයි. එයා හැංගිලායි. එතකොට තණ්හාව විතරක් නෙවෙයි තණ්හාවේ අයිතිකාරය වෙලා තියෙනවා, නීවරණ අයිතිකාරය වෙලා තියෙන ඉදාට ඔයගොල්ලන්ගේ ওই වාචා සම්බන්ධ ආජීව වල අයිතිකාරයත් කවුද? ඒ තණ්හාව. ඔයගොල්ලන්ගේ ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවන්ගේ අයිතිකාරය කවුද? තණ්හාව. තණ්හාවේ අයිතිකාරය. හිතේ තණ්හාව ඒක එයාගේ අයිතිය පෙන්නන්නේ නැහැ. ඒක අපිට පටවලා දෙන්නේ. ඒක අයිති මටනේ උඹටයි කියන. අපි මේක අහුවෙලා. ඒක මට තමයි අයිති කියලා මේ සංසාරේ හදන. තේරුණා නේද? තණ්හාව එච්චර සූක්ෂම වැඩ කරන්නේ. කොහොම හරි එතකොට දැන් බලන්න බුදුහාමුදුරෝ පටිනිස්සග්ග කියන එකේ මිසි කරලා හත් කරනවා තණ්හාව. මුක්ති කියන එකෙන් යටපත් කරලා තණ්හාව අහක් කරනවා. ඔන්න දැන් ඉතුරු වෙන්නේ එකයි. මේ කොඩිය අර ලිස්තන ගහේ අවසාන කෙළවර. දැන් අර දිනන මිනිස්සයා කොහොමද වෙන්නේ? හැමදාම මේකේ බඩ ගන්න. හැම වෙලෙම බඩ ගන්න. බඩ ගාලා කොහොම හරි අර ටික පිහිනා. පිහලා උඩට යනවා. ඔහොම උඩට ගිහින් අවසාන ටික තමයි අමාරුම. ඇයි? උඩ නැග්ග හැටි වැටෙනවා. පිහින්න පුළුවන් පොඩ්ඩයි. ගොඩාක් වෙලා පිහින්න ඕනේ. ternary ඊමන්දියට උඩින් අර ආශ්‍රව වගේ මේක දාලා තියෙන තෙල් ටික දැන් වැක්කරන. ඇයි ගහ හෙලවෙනෝනේ වැඩි? ඔයගොල්ලන්ටත් ඕම තමයි. ආශ්‍රව වැක්කරෙන්න පටන් ගන්නවා මේ අනාලයෝ කියන දැනට ආවා. ඒකත් දැනගෙන ඉන්න. අර ගහේ මුදුනට නැග්ග වගේ වෙනදා වගේ නෙමෙයි කැලැත් වෙනවා වැඩි. දැන් මෙතන වෙන්නේ මොකද්ද? අනාලයෝ කියන විදිහට හත්කරන්න ඕන තණ්හාව ඊගාවටදී. දැන් තණ්හාවේ ප්‍රතිරූපේ වෙනස්. අනාලයෝ කියන තත්ත්වයේ තියෙන්නේ ආශ්‍රවයි. දැන් ආශ්‍රව මට්ටමේ තියෙන තණ්හාව හත් කරන්නේ අනාලයෝ කියන ක්‍රමයටයි. තේරුණා නේද? නීවරණ මට්ටමේ තණ්හාව හත් කරන්නේ කොහොමද? මුක්ති කියන ක්‍රමයටයි. පටිනිස්සග්ග ක්‍රමයෙන් තණ්හාව හත් කරන්නේ කොහෙද? විතික්‍රමණ මට්ටමයි. විතික්‍රමණ කියන්නේ අපි අල්පපයින් කරන එක. වාචා කම්මන්තාජි වලින් කරන්නේ විතික්‍රමණ කෙලෙස් කියනවා. ඔයගොල්ලෝ නිකන් හිතුවට දැන්
අනේ මනුස්ස හොඳ වචන කතා කරන්න කිව්වට බුදුහාමුදුරුවන්ට එහෙම කහන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ තණ්හාවෙන් විතික්‍රමණය කරනවා කියලා. විතික්‍රමණය කොහෙටද? විතික්‍රමණය කරනවා මේ උදාහරණ. කාටද? සමාජයේ. කොහෙන්ද උදාහරණ? දොරට තුනක් තියෙනවා අපිට. වාචා කම්මන්ත කාදී. එතන අපි වචනයක් කතා කරනකොට අපේ තණ්හාව ගලාගෙන ඉන්නේ එළියට. එතකොට කියයි අනේ මම නම් ඇත්තමයි කිය. ඇත්තම කිව්වත් තණ්හාවමයි ගලায়. බොරුම කිව්වත් තණ්හාවමයි ගලায়. එහෙනම් වචනයක් එළියට එන තැන තණ්හාවක් තියෙනවා. ඔක පිළිගන්න කැමතිද? ඔයගොල්ලන්ගේ අතප්පයක් හැලෙවෙන තැන තණ්හාවමයි එළියට එන්නේ. තේරෙනවා නේද? ඉතින් දැන් අපි ඔයනවා නිවන. අපිට ඕනේ හැම වෙලෙම මේ කතා කරගෙන නිවන් දකින්න. පුළුවන්. නිවන් දකින්න කියන්නේ තණ්හාව නැති වෙනවා. කතාව කොහෙන්ද කියන්නේ? තණ්හාවයි. ඒතර කතා කර කර නිවන් දැක්ක යකිද? බෑ. වැඩ කර කර නිවන් දැක්ක යකිද? බෑ. ඇයි? කම්මන්තය වැඩ කරන්නේ. කම්මන්ත කියන්නේ කවුද? කම්මන්තය ජනනය කරන්නේ කවුද? තණ්හාවයි. එනේ අපි රහතන් වහන්සේ කියන විතරයි ඔබ වෙනස් වෙන්නේ. දැන් නිකම් බොරු රඟපාන්න ඕනේ නැහැ නේ රහතන් වහන්සේ විදිහට අපි. එතකොට අපි අමාරු වෙන වැටෙන්නේ නේද? අපේ වචනයක් එළියට දෙනවද එතන තණ්හාවක් තියෙනවා. අපේ කම්මන්තයක් තියෙද එතන තණ්හාවක් තියෙනවා. අපේ ආජීවයක් තියෙද එතන තණ්හාවක් තියෙනවා. ඔයගොල්ලගේ ඔළුව බීරුවක් තණ්හාවකින් මිසක් බීරන්නේ නැහැ. මලමිනියක් ඔළුව බීරයි. ඉතින් ඒක තේරුම් ගන්න නැහැ නේද? අපිට ඕන මලවිනිය වෙන්න ඕන කියන තැනදී ඔලුව බීරන්න යන්න නේද? ඔබ නෙමෙයි ඕනේ. දැන් ඔලුව බීරන්නේ අපේ තණ්හාවෙන්. මලවිනියක් ඔලුව බීරන්නේ නැත්තේ තණ්හාවක් නැහැ. මේ බුදුහාමරේ ආදර්ශය. තේරුණා නේද? සතියක් තියෙනකම් මලවිනියක් වුණොත් මේ සත්‍ය දැක්කේ කියන එක නේ බුදුහාමරු පෙන්නන්නේ. මලවිනියක් නැත්නම් මරුණාට පස්සේ සත්‍ය දකින්න පුළුවන් කියලා කතාවක් හදාගන්න එපා. මම මේ කියන්නේ බුදුහාමරු දීපු උදාහරණ. එතකොට දැන් මෙතන අන්තිමට ඉතුරු වෙන්නේ තණ්හාවේ ගැඹුරම රහසිගතම කොටස. ඒ රහසිගතම කොටසට මොකක් කරලා බෑ. අතහැරලා නමක් කරන්නත් බෑ. තාබෝ කියන උනේ මේ තණ්හාවය මුත්තම ටික හක් කරන්නත් බෑ. පටිනිස්සග්ග කියල විසි කරලත් බෑ. මුත්ති කියන විදිහට මුදෝලත් බෑ. කරන්න පුළුවන් එකම විදිහයි තියෙන අනාලය. අනාලයෝ කියන එකේ තේරුම මොකක්ද? ඇලීමෙන් හෝ ගැටීමෙන් නැතුව. තේරුණා නේද? දැන් මම මේක තමයි ප්‍රඥා ශික්ෂාව. දැන් ඔයගොල්ලන්ට තේරුණාද මෙච්චර දවස් ඔයගොල්ලන්ට මම කිව්ව මලමිනියක් වගේ ඉන්න ප්‍රඥා ශික්ෂාවේ මොකද කිව්වේ? අනාලයෝ කියන විදියට විතරයි ආශ්‍රෝෂේ වෙන්නේ. එහෙනම් ධම්මාසව සූත්‍රයේදී ඔයගොල්ලෝ තහලා තියෙනවා සියලු ආශ්‍රෝෂේ වෙන්න තියෙන එකම එක භාවනාවක් තියෙන මොකක්ද ඒ භාවනාව? බොජ්ජංග භාවනාව. බොජ්ජංග භාවනාව කියලා භාවනාවක් බුදුහාමුදුරන් තියද? නෑ. එහෙම භාවනාවක් නෑ. හැබැයි ඔක්කොම විපස්සනා භාවනා දියුණු නම් එන තත්ත්වය බොජ්ජංග භාවනාව. ඔයගොල්ලෝ කරන සක්මණේනුත් බොජ්ජංග භාවනාවට එනවා දියුණු නම්. ඔය ගැන කය ගැන අවධානයෙන් ඉන්නේ කෙනුත් එනවා බොජ්ජංග භාවනාවට. වේදනානුපස්සනාවෙනුත් එනවා, චිත්තානුපස්සනාවෙනුත් එනවා, ධම්මානුපස්සනාවෙනුත් එනවා බොජ්ජංග භාවනාවට. තේරුණානේ? දැන් බොජ්ජංග භාවනාව තුල තියෙන්නේ මොකද්ද? අනාලයෝ කියන ගුණයයි. අනාලයෝ කියන්නේ ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, මලමිනියක් වගේ ඉන්නේ. ඔය තියෙන්නේ විපස්සනා. අනාලයෝ කියන්නේ විපස්සනා. විපස්සනා භාවනාවට කියන්න පුළුවන් තව නම අනාලය. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. තේරුණා නේද? එතකොට ඔන්න ඔහොම අපි ඔය අවසාන තැන නෙවෙයි දින්නේ කියලා බලන්න. අර දැන් අර මොකද්ද ලිස්සන ගහේ නගින මිනිහා බඩ ගහලා පොඩිය පේන හරිය ඉඳලා මේ අපි බිමට පයින්නේ. පයින්නේ කොහෙද? බිමට. ආය බිම දුරනවා. මෙහෙම කරගෙන දුරනවා. නිගම වැටෙනවා අනාලියෙ ඉන්නේ මලමිනියට පණ ඇවිදින් බිමට වැටෙනවා මේ පණ අපේ හැටි බිමට වැටෙනවා ආයෙ බදා ගන්නවා අර
සාධෝ කියන දේ තණ්හාවට ඕනට බදා ගන්න. ආය බහුවදත් නගිනවා මේ ගහේ. ආයෙත් මට වැටෙනවා. එහෙනම් දැන් බලන්න අර අර නිස්සන ගහේ යන වීඩියෝ එක කරන වැඩේමයි ඔයගොල්ලෝ කරන්නේ. ඒකම කරන්නේ. දිනපතා මේ ගහේ නගින්න පොඩ්ඩක් හරිය අහක් වෙන. මොනවද? අර තියෙන ලිස්සන ද්‍රව්‍ය. අතින් අහක් කරලා බලන්න. එක දවසකට පොඩ්ඩක් අහක් කරන්න. ඊගාව දවසේ ආයෙ ගහේ නගින්න. මෙන්න මේ ක්‍රමය තමයි මේ කියන තාවෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. කියන්නේ අනාලව මට්ටමේ ඉන්නවා කියලා දැනගන්න විපස්සනාවෙ ඉන්නකොට. එතකොට විපස්සනාවකට යනකොට ආකාර තුනකින් අපි තණ්හාව යටපත් කරලා ඉවරයි. තේරුණානේ? නෑ. අනාලය කියන මට්ටමට යන්න නම් ඔයගොල්ලෝ චාබෝ කියන ක්‍රමයෙන් අහක් කරලා තියෙන්න ඕනේ. පටිනිස්සග්ගයෙන් අහක් කරලා තියෙන්න ඕනේ තණ්හාව. මේ මුක්ති කියන එකෙන් අහක් කරලා තියෙන්න ඕනේ එකයි ඉතුරේ. නෑ. එකේ මෙහෙම කාලයක් යනවා. මේක අමාරුයි. මේකේ අමාරු වෙන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලාගේ දක්ෂතාවය මත අනාලියෝ එකෙන් අහක් කරන්න යන එක විසි කරන්න යනවා. එලක් කියලා. එලක් කියලාට දන් දෙන්න යනවා මේක. දීලහක් කරන්, අතහැරලහක් කරන්න යනවා. එලක් කියලාට මුදෝලහක් කරන්න යනවා. එතකොට අනාලියෝ එක අහක් වෙන්නේ නැහැ ඔය ක්‍රම තුනෙන්. ඒකට ඒකට ගැහුවොත් ඔයගොල්ලෝ වැටෙනවා. දැන් හුඟක් අයට සිදුවෙන්නේ ඒකයි. දැන් අපි හිතමු දැන් කියනවා දැන් මම පැහැදිලි කරා හැමදාම ඔයගොල්ලන්ගේ කයේ දැනෙන දේවල් ගැන මලමිනියක් වගේ ඉන්න. ඔන්න ටිකක් වෙලා ඉන්නකොට මලමිනියක් වගේ ඉන්න බෑ. ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න යනවා. දැන් මලමිනියකට මෙනෙහි කරන්න බෑනේ. ඒ අනිත්‍යයි කියලා හරි මොකක් හරි මේක මොනෙහි කරන්න පුළුවන් මේක කලුයි සුදුයි කියලා මෙනෙහි කරන්න පුළුවන් බෑ. නමුත් මලමිනිය වගේ අනාලියෙක ඉන්නවා මලමිනියේදී අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරපුවම මොකද වෙන්නේ? අනාලයෝ කියන ගුණයෙන් අර ලිස්සන ගහෙන් පහළට වැටෙනවා පහළ. වැටලා නවතින්නේ කොහෙද? මුක්ති කියන දන්න නවතින. මුදුවන්න යනවා අතනදී. එහෙනම් යටපත් කරන්න යනවා අනාලයෙන් කරන්න මේ බුදුහාමුදුරෝ හොයාගත්තේ මේ ටික නැති කරන්න පුළුවන් අනාලයෝ කියන தත්වෙන් විතරයි. අපේ අයට තේරෙනවා බුදුහාමුදුරන්ට වැරදිලා අපි හරි මේක ගුරුවා මුක්ති කියන එකෙන් කරන්න කියලා මෙනෙහි කරනවා. එතන අවුරුදු 20 ගණන් භාවනා කළා මැරුණා. තේරුණානේ? ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. බලන්න ඕන තරම් සමාජ නැද්ද? ඔයගොල්ලන්ගේ නැද්ද ආය? මොකද මේ වෙලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ කියපු වචනේ පිළිගන්න. තමන්ගේ දේ හරි කියලා බොරුවට කරමු. හරිහිලා නැහැ. නැවතිලා තියෙන්නේ මුක්තිය. ඒකයි මම කියන්නේ සමාධියෙන් හිර වෙනවා. දැන් තව අය මේ තත්වයට ගිහිල්ලා තියෙනවා. මේ වගේම අනාලියෝ කියන මට්ටමේ ඉන්නවා මලමිනියක් වගේ අවදානෙ. හිත ගමන් කරන්නේ මොකද්ද? විසි කරන්න යනවා. මතක් වෙනවා ගෙවල් දොර වල කරන දේවල් අනුන්ට බයින්න යනවා මේ මෙහෙමත් කර හැකිද භාවනා උඹලා තේරෙන්නේ නැද්ද මේ මෙතන භාවනා කරනවා කෑ ගහන්නේ මොකද මේ කරන්නේ අර ඉතී ඉස්සෙල්ලා මලමිනියක් වගේ දැන් මෙතන විසි කරන්න යනවා ඒ පරිණීසක් ගෝලී මේක හදන්න යනවා තේරෙනවනේ ඊට පස්සේ තමයි හිට වෙන්නේ ওই මලමිනියක් වගේ මේ ඉන්නවා ඉන්න ගමන් මතක් වෙනවා දානයක් දුන්නා නම් හොඳයි පූජාවකට ගියා නම් හොඳයි ඔන්න යනවා ඒකට. එතකොට කොහෙට ගිහිල්ලාද ඉන්නේ? අර ලිස්සන ගහෙන් බිමටම වැටෙනවා. දැන් ඉන්නේ මහ පොළොවේ. තේරුණා නේද? දැන් මෙහෙම වෙලා බලන්න ඔක්කොම වැරදිලා දෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ වචනේ විශ්වාස කරන්න බැරි කම හින්දා නේද? ඔකට කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාවක් නැහැ කියලා. නමුත් අපි කෑ ගහන්නේ කොහොමද? අපි ළඟ ශ්‍රද්ධාව නැත්නම් කාටද තියෙන්නේ? කියනවනේ ශ්‍රද්ධාව නැහැ අපිට. තියෙනවනම් බුදුහාමුදුරේ වචනේ ගරු කරා. එතන මෙන්න මේ ක්‍රමයට දැන් අපි කවුරු හරි කෙරේ කවුරු හරි පූජ්‍යලේ බුදුහාමුදුර පෙන්නන විදිහට මේ කියන තණ්හාව මේ ආකාර හතරෙන් ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන මට්ටම් හතරෙන්ම ෂේ කරොත් එයාට සම්මාදිට්ඨිය ලැබෙනවා. තේරුණා නේද? වෙන ක්‍රමයකින් සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. හැබැයි සම්මාදිට්ඨියෙන් පස්සේ ඔයාලට ගුණ ඔක්කොම නැහැ. එහෙම සම්මාදිට්ඨියෙන් පස්සේ වෙන්න ඕනේ ඒ පුජ්‍යලයා එවලෙම හොවන් වෙලා ඊගා මොහොතේ rahat වෙන්න.
රහතන් වහන්සේගේ මේක ස්ථාවර වෙයි. තේරුණා නේද? රහතන් වහන්සේට මෙහා යගේ ස්ථාවර වෙන්නේ නැහැ. එයාට කැමති වෙලාවට මෙතෙන් ගියා. එච්චර වෙලයි. කැමති වෙලාවට ගිය හැකි ඒ වගේම අර්ථ දිනුනද? දැන් ඔයගොල්ලෝ කරන්නේ ඔය ලිස්සන ගහේ නැගලා පොඩිය අල්ලගත්තා නම් කැමති වෙලාවට උතෙන්ට ගියයි. නැත්තම් බෑ. තේරුණා නේද? ඔය ඒ කියන්නේ අපි හැම වෙලේම චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති අනාලයෝ කියන මේ හතර ආකාරයෙන්ම වැඩ කරනවා. දැන් මේ භාවනා කරනකොට හතරෙන්ම වැඩ ආරම්භ කරා. නමුත් පොඩිය ගත්තද නැද්ද කියන්න බෑ. තවදුරටත් මලවෙනිය වගේ අර අනාලියෝ කියන එකේ හිටියොත් පොඩිය ගත්තද? පොඩිය ගත්තොත් වෙන්නේ මොකද්ද? සම්මාදිටිය ලැබෙනවා. තේරුණානේ? එහෙනම් ඒකේ වාසිය තමයි ඕන වෙලාවක ඒ සම්මාදිටියට ගිය හැටි. අර ද්විතීය තුල චතුරාර්ය සත්‍ය පත්‍යං කරගෙන හිටියයි. සම්මන්ට කැමති වෙලාව. එයා තමයි ශේක කියන පුජ්‍යලයා. පෘථග්ජනය කියන්නේ මේකට මහන්සි වෙන මේ ගහේ බඩ ගන්න පුජ්‍යලයා. පෘථග්ජනය කියන්නේ නිකම් පෘථග්ජන නෙමෙයි. ඔව් දැන් මේ සුතවත් ආර්ෂ කියන අසුතවත් පෘථග්ජන නෙමෙයි. අපි මේ ගහේ බඩ ගන්නවා කියන එකේ හිතියොත් ඇති. නමුත් බඩ ගන්න ගමන් අපිට ඕනේ කොඩිය ගත්තද කියලා බලන්න පිටිපස්ස ඇති. ප්‍රශ්නේදී ගහපාලින් වැටෙනවා නම් මොකද්ද වෙන්නේ? මේ ගහේ බඩ ගන්න බවක් දන්නවා. නිකන් කල්පනා වෙනවා බඩ ගන්න ගමන් හැබැයි මේ මගදී කොඩිය අපි පිටිපස්ස එල්ලීලා දීද කියලා. බලන්න කිව්ව මොකද වෙන්නේ ලිස්සන ගහේ? බීම අපිට වෙන්නේ ඔච්චර. බඩ ගන්න. හැමදාම උදේ හවස බඩ ගන්න. පොඩි හම්. තේරුණා නේද? උදේ හවස බඩ ගන්න මේ ලිස්සන ගහේ. මේක බුදුහාමුදුරන්ගේ ලිස්සන ගහ. ඒකේ තියෙන්නේ තාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. මේකේ බඩ ගෑවොත් සත්‍ය ලැබෙන. තේරුණා නේද? බඩ ගන්න එක තමයි ශ්‍රාවකයාගේ යුතුකම. හැමදාම බඩ ගන්න. එතකොට මේකේ පොඩිය ලැබෙන. කොතනද ඉන්නේ කියලා හොයන්න එපා. කොච්චර හරි ඉස්සරහට. ඉන්න ඕන තැන ඔයගොල්ලන්ට කියා දුන්නා. දැන් හැමෝම ඉන්නේ එක තැනක. ඉන්නේ තැන තමයි අනාලයෝ කියන තැන. මෙතන කරන්න දෙන්නේ මලමිනියක් වගේ ඉන්න එක විතරමයි. මේක තමයි බඩගෑ. තේරුණා නේද? එතකොට මම කියන්නේ පැහැදිලි දැන් මේ අපි කියන රික්ෂාව මොකද්ද කියලා. මේක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය. මේකත් ලැබෙන්නේ සම්මා දිට්ඨිය ලැබෙනකොටමයි. තේරුණා නේද? මේ බඩගාල ඉවර වෙන්නේ කොඩිය අල්ලන්නේ සම්මා දිට්ඨිය ලැබෙනකොටමයි. එතකොට සම්මා දිට්ඨිය ලැබෙන්න ඔයගොල්ලෝ ගියේ කොහමද? වාචා කම්මන්තා ජීව සම්මා කරගෙන පරිණීසග්ග කියන ගුණය අරගෙන වායාම සති සමාධි සම්මා කරගෙන ඒ කියන්නේ මුක්ති කියන ගුණය අරගෙන ඊට පස්සේ දිට්ඨි සංකප්ප සම්මා කරගෙන ඒ කියන්නේ අනාලියෝ කියන ගුණය අරගෙන මේ ඔය හතරම එකක් නේද? සත්‍ය හතර කිව්වට එකට බැඳිච්ච එකක් නේද? ඔන්න ඔය සත්‍ය හතර දිට්ඨිය තුල තැන්පත් වෙන මොහොතේ සම්මා දිට්ඨිය තියෙනවා. තේරුණා නේද? ඒක හින්දා අපි එක එක කෙනා කියන ඒවා පිළිගන්න එපා. බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මීය යමු. අපි අද දවසේ දැන් හුඟක් වෙලා කතා කරා. ඔයගොල්ලන්ට කියා දුන්නේ එතකොට මේ කියන නිරෝධ සත්‍යය බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහයි. බුදුහාමුදුරුවෝ පෙන්නන නිරෝධයේ ඇති මෙහෙමයි. අපිට ඕන නිරෝධයක් හදාගෙන මේකට යන්න එපා. බුදුහාමුදුරුවෝ කියන සත්‍යය කරා අපි බුදුහාමුදුරුවෝ කියා දීපු ශික්ෂාවෙන් යන්න මහන්සි වෙන්න ඕනේ. ඒ ශක්තිය ධර්මයේ හැමදෙනාටම ලැබේවා කියලා අනුශාසනාව අවසන් කරනවා.